මම විශේෂයෙන්ම කොවිඩ් 19 මේ අර්බුදකාරී වාතාවරණයත් එක්ක විශේෂම කාරණාවක් විදිහට අපිට කියන්න වෙන්නේ මේ උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්නය. උසස් පෙළ දරුවන් මම හිතන්නේ මේ වෙන විට ලංකාවෙම බොහෝම පීඩාකාරී තත්යකට හසු වෙලා ඉන්නවා. ඒ වගේම මේ දෙමව්පියන් මම හිතන්නේ ඒ නිසා විශේෂම අධ්‍යාපන බලධාරීන්ගෙන් අපි බලාපොරොත්තු වෙන කාරණාව තමයි අධ්‍යාපන බලධාරීන් විදිහට විභාගයේ කල් දානවද? එහෙම නැත්නම් විභාගයේ පවත්වන නිශ්චිත දිනය කුමන දිනේද? කියන එක පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් කළ යුතුව තිබෙනවා. එහෙම නැති වෙනකොට අපිට පේන විදිහට තමයි දැන් ලෝකේ කිසිම තැනක උසස් පෙළ මට්ටමේ විභාගයක් විෂය නිර්දේශ ආවරණය කිරීමකින් තොරව තියන්න බෑ. ප්‍රායෝගික නැහැ. ඒ නිසා විෂය නිර්දේශයක් ආවරණය නොකර විභාගයක් තියන්න බැරි නම් ඒ කාලය ආවරණය කරන්න බැරි නම් කළ යුතු වැදගත්ම දේ තමයි විභාගයේ කල් දැමීම සිදු කළ යුතුයි. ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න කියන එක අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධ අනුගමනය කරන ක්‍රියාමාර්ගය මොකක්ද? ශිෂ්‍යත්ව විභාගයේ කල් දානවද? එහෙම නැත්නම් ඒ සම්බන්ධ අනුගමනය කළ යුතු නිශ්චිත සාධාරණ ක්‍රියාමාර්ගය කුමක්ද කියන එක මම හිතන්නේ මේ අවස්ථාවේ කියන්න ඕනේ. විශේෂම දේ උසස් පෙළ ළමුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් මේ වෙන විට දැඩි පීඩාකාරී තත්යකට හසු වෙලා තියෙනවා. උසස් පෙළ ගුරුවරයෙක් විදිහට මම හිතන්නේ අපිට මේ තත්යන් මේ වෙනකොට බොහොම පැහැදිලිව අවධාරණය වෙමින් තියෙනවා. ළමුන් කතා කරනවා, කතා කරලා අපෙන් අහනවා. නමුත් අපිට දෙන්න උත්තරයක් නැහැ. ඒ නිසා උසස් පෙළ විභාගයට රජය ගන්නා ක්‍රියාමාර්ගයේ කුමක්ද? උසස් පෙළ විභාගයේ කල් තබනවාද? එසේත් නැත්නම් උසස් පෙළ විභාගයේ තබන දිනේ කවද්ද කියන එක පිළිබඳ පැහැදිලි කිරීමක් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ.